I'm <laughs> sorry. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් චෙහි භික්කවේ දම්මෙහි සවනාාගතෝ බික්හු අහුනයෝ හෝති පාහුණයෝ දක්කිනීයෝ අංජලි කරණීෝ අනුත්තරං ප්ඥක් හෙත් අංලෝකස්සාති ධර්මාණශසනාවහි සැදැහැර අනුගලහක දායකත්වය දරන්නාවෝ පෙන් උතුන් ප්‍රමුඛ මේ මොහොතු ධර්ම දේශනක්ෂ ශ්‍රවණය කිරීම සඳහා ඉඩකඩය යොදා ගත්තාව සැදැහැබර පින්වතුනි ුත් දෙයක් කියන්නයි සෝධනම් වෙන්නේ. පහසු දෙයක් වගේම නොසිතූ දෙයක් අහිතන්නේ ගෞතම සසුන තුළ ඉහත්ම වසයෙන්ම සැනසීම සොයෙන විරාගික වැවින් පූජනයත්වයට ඉබේ පත්වෙන පෝජනනියත්තය හොය නොනෙවෙයි මේ ස්වභාවයක් කොබොහොවෙමින් ඉන්න නම් මේ සඳහා ගතයතු පහසු ක්‍රාමාර්ගයක් ගැන කතා කරන්ඩයි මෙම සූදානං වෙන්නේ. කොහොමත් අපි මේ ධර්ම දේශනාවන් වසර හතලියකට හතරි පහකට පෙර හොයන්න පටන් අරගෙන තේරුම් අරණ පටන්ගෙන අනතුරුව දේශනා කරමින් ලිහිල් කරමෙන් ඇවිත්ති වෙනවා. ලිහිල්රගත්ත ගමනේද අප ප්‍රකාශ කරන නබන්නේ මෙ මේ තරම් පෙරුම් පුරන්න හෝ මේ තරම් අපහසු කාරණයක් නම් සුනිත හෝපාක්වැනි අයන්න අයන්නවා දන්න තියයට අනග අනුගමනී ප්‍රතිබදාවක් තුලින් නිවන්දුර ඇරගන්නට තේරුණෙ කොහොමොද කියලා මෙවන් දුරෝකව පවන එක කාමරයක්ක් ඒක දොර ඇරගන්න න කියලා හිතන්න හෙමෙපා නත් මේක මිනිසාට දවාර දෙකක් තිබෙනවා එකක් සංසාර ධවාරය අනික්ක නිර්වාණ දවාරයේ සංසාදර ධාරය කොහොමත් ඇල්ල තියෙන්නේ නමුත් නිර්වාණසාර්ණ ධාරයෙන් පිවිසූ රෝස සතුන් කියරන්න කියන්නේ අ නිසා එහෙම ස්වර්ණ ධවාරයකට දොර කොහේවත් නැති බවත් ඒත් ඔබලඟ තිබෙන බවත් ඔබ තෙරුම් ගන්න පුොළුවනි න වඩා හොඳයි. බ අංගත නිකාය චක්කඩි පාති පටමාහුණය කියන සූත්‍රරයේ තිබෙනවා මෙන්න එහෙම දෙයක්. බුදුන් වහන්සේ සවැත්නොර ජේතු අනාර ව්‍යවාසය කර නාතර තුර භික්ෂූන් වහන්සේ ලාමතල තිබෙනවා උන්වහන්සේ ලාවිට ලඟ හිටිහම තියුත්තර දෙ නවා. අනතුර බුදුන් වහන්සේ කළ ප්‍රකාශය මේ පරණ කතාවක් තිහෙම කියන්න හදන අන මත තිය ඔබට මට අපට වලංගු අපට තේරුම් ගැනීමෙන් කළ යුත්ත තේරුම් ගන්න පුලුවන් පරක් මේ ඇතිබෙන නිසයි ගන්න හදන්නේ. ම මුලින් ගත්ත පාටය තිබන්නේ හි භික්කවේ දම්මයෙහි සමන්නනාාගතෝ එතන නති බික්ෂුන් වහන්සේ ස භික්ෂ ක කිය තිනවා . බටත් මේක වෙන්න බැරිණය එකක තමයි මම ඔබටත් මතත්යට පත්වෙන්ට බැරණයක් නි එක තමයි අවශවාස කරන්නේ මොකදද මේ පෙන්නන්නේ ධර්මකාරුණා හයකින් යුක්ත වනොත් සමන්නාග තෝකනක ඒ පුද්ගලයා ඔබ අර වන්දනා කරන්නාවූ සංගරත්නය වන්දනා කරන්නාව ගාථාව පවතින ආහුනෙයේ පාහුණයේ දක්කිනයේ අංජලි කරණය අනත්තරම් ංඥක්ක එත්තන් ලෝකස්ස වෙන ු ලොකුුවක් නෑ අගහ යයිනතින් ය මම අහපු කතාවක් තියන අතර හදරරිකට හ පාගල දිස්තර වෙලා මේ දෙැන්නම්මට කොතරන තිය නොද කියලා මතකත් නෑ භික්‍ෂුවක් හොදුන් වහන්සේවෙත එක් අං ආවලු මෙච්චර සිල්ුටකින්න බෑ කියලා මේ උපැවිදිවඩ තීරණය කරලා සැබෑද මහන ඔබ මේ ඒහිස්වා මිනි මතරක් සහපද හයක් රකින්න බෑ ැරි නංකමක් නෑ තින් සිතකාය වචන තුන යිතරහක ගඩු කියලා කිවයි කියවාන අ ඒත් මට බැහැ කිවයි කියනවානේ අහිනම් සිත විත රක්ක ගන්න කිව්වක් අහිෙනවාම ඉන්නම් කිව්වයි කියනවානේ ඉන් සිතරැක නාරෝක්කම කරගත්තයි කියලා කියනවානේ ඔය හයක හරි කෝටයක හරි කොතරම් බිදුවත් අන්තිමට එකයි කියනක තේරුන්ගත් හම එක තමයි තුනට වෙදන්නෙත් තුන තමයි දහයට වෙදන්නෙත් කියලා ඒකයි ඒකින් පෙන්න්නන්නේ හයක් සීලකිීවට පැලුහම අන්තිමට එකයි ඇත්තේ දෙනිසා පි සවන්දීල බලමු ධර්මකාරණා හයගින් සමන්නාගත කෙනා මේ වෙලාව තිබුණොත් මේ වචනහතරේ පහේ අර්ථය අගටත් පැහැදිලි කරලා දෙන්න දන්නවත්ත ඇති දෙනටමත් සාමාන්‍යෙන් දුරසිට ගෙන උත් පිදීමට සදුස වැනෙහින් ආහුන කියලත් ආගංසක සත්කාරකරන්නට සුසන් පාහුන කියලත් දක්ෂිනාර්හහින් කර්ම පලාදහා පුදන්ට සදු දක්කිිනේය කියලත් දොත් ම මෙද්‍රෙහි ඇඳලිවෙද නමස් කාරන්නට සසුසහෙන් අන්ජලි කරණය කියලත්. එවගේම පින් කැමැති පුද්ගලයාට පින්සුදු කර ැනීමට පොුණයක්ක්ෂේස්ත්‍රය වන බැවිෙනුත් තථාගට ශ්‍රාවකාරී මහා සංගරත්තයට මේ ගති ලක්ෂණ තියෙනවයි කියලායි පෙන්නන්නේ. ඇති මේ කිව් පනි හාමුරුවතුර තියෙන් ඕන කියෙන එකක් එහෙම කල්පනා කරන්නේ පා මෙත හිටිය භික්ෂූන් වහන්සේලා අමන්ත්‍රණ කළේ භික්ෂූන්ට ඔබටත් ඒ භික්‍ෂූන්ට තියෙන්නාවූ ඇසකර නාසේදවකයි මයිතිවෙන්නේ. කාරණෙත් ඒකනම් ඔබටත් ඇඳමමාරු නොකරම මේ තත්වයට එන්න පුළුවන් වේවි හැබැයිනකං බෑ. රු ගන්න පුලන්කමක් ය නනවා බලමත් මොකද කියලාතියන්නේ කියලා එක කතමෙහි චහි මොකදද මේ කාරණ හය ඉඳවිික්කවේ බික් වූ චක්කුණනා රූ පන්දිස්වා නේව සුම නෝහෝතින්න දුම්මනෝ උපැක්ක කෝ විහරදි සතෝ සම්පජානෝ මොකද මේ කියහන්නේ මහ අම් කිසි භික්ෂක් නැත්තං නිිවන්න අවබෝධ කරන්න කැමති කෙනෙ පාසකෙනෙක ප පාසිකා භික්‍ෂුනියා ඇහෙන් රූප දැක ශක්කුණා රූපන් දෙස්සා ඊට පස්සේ පෙන්නනවා ඒ සම්බන්ධෙන් දක්වුණන ප්‍රතිචාරයේදී සොම්නස්වෙන්නේ නැත්නම් සුම්නස් යන්නේ සතට ඉක්වාගේ ඇලෙන්නේ නැත්නම්. ්‍රාග සහිත වෙන්නේ නැත්නම්. සොන්නස් කෙනකේ තේරුම එතන වේදීත සුකය කියන පැත්තට පත්වෙන්නේ නැත්නම්. නේවසුමනෝ හෝතය. ඒවගේම දුම්මනෝ දොන්නස් වෙන්නේ නැත්නම්. දුකට පත් වෙන්නේ නැත්නම්. පත්වෙන්නේ නැත්නම් කිය නොටර සොම්න්නසට පත් නොයමී? දුම් නසට පත් නොවෙමී තුවතනය අත්ති නවනේ මේ උපෙක්කකෝ විහෙරති සතෝ සම්පජානෝ ඒක තියනන වචනේ සිහියෙන් මනානුවනින් උපේක්ෂාව වාසය කරනවා නම් දැන් ඔබට මේක කරන්න බැරියි ඇත මාන්‍ය සමාජයට මේක කරන්න බැරිඇයි. මේ බුදුන් වහන්සේ ඇහෙන් කරන්න වැඩක් දී ලතියනවා ඇැපියානන්න නෙමේ තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ නැතමේ සමාජය මොකද කරන්නේ චක්කුනාරූපන් දිස්වා උපපජසිර කන්තක නස්වා. උපාජ දුක්කන් දෝම නස්සා. ඔය දෙක න වෙන්නේ. සුකසුම් නසට පත්වෙනවා දුක්ක දෝම නස්සයට පත්වෙනවා. ඉතින් දුක්ක දෝම නස්සන පත්වන නම් පරිලාහ නිරෙේන් අයි කිය ති නසුකසොම නස්සට පත්වෙන න දෙවියන්ගේ ඉන්නවායි කියලා කියනවා. දුක දෝමනස්සට පත්වන පරිලා නිරේෙන්න්න අයට නැත්නම් ඉබඳ ත්වෙකට එකක විදසනා කරගඩ ක්ෂණ සර සම්පත්තිය නෑ. දෙවිියන්නන්නේ එකට ඇලි ලන්න බැවින් ඔවන්ත් එක විදර්ශනා කරගන සන සම්පත්තිය නෑ අපට මේ දෙකම තියනෝ නමුත් අපි ඒ දෙ පිට පස්ස ලුහ බන්දින නේදපුරදු වෙලා තිබෙන්නේ ඔන්න ඔතනද පොඩි දැනගැනීමක් අවශ්‍ය වෙනවා මේ ලෝකට ඔබට එන විටඔය දොරවල් පහ දීල තියෙන පානන්න නෙවයි පාවිච්චි කරන්න පාවිච්චි කරලා හඳු නගන්න අවශ්‍ය දේවල් හඳුනා ගන අදාළ ව්‍යාකාරකම් කරන්න. නත් ඔබ ඒ අවශ්‍ය මොහොතක දකිනා හැනදේ හඳනාගන්න කටයුතු කරන්න වෙනුවට ඔබ මේවෙන් කැමති කමති පැත්වල් හදාගන ඒවම හොයන්ඩ යන්න පටන් ගන්නවා. හම වන්නකට දකිනවා අනෙවෙයි හොයානි යන්න පටන් ගන්නවා. මමගේ ජීවිතයේ උදාරණයක්ම තක් කලාවකට පසුගේ කාලේ මේ වෙසක් පොසන් එනකොට මනුස්සයෝ යානවාහ අරගන සැදී පැහැදිී ගෙවල්දරවල්බහලා තොරම් බලන්න්නේ යනෝ. ඔොහුන් යන්නේ වැඩ නවත්තල තොරම්ම බලන්න. රෑලි වෙන කල් සමහට දහයක් පහලවා. අපටත්තේ වගේ වෙසක් වගේ දවස්ස වල හවසට අරධ නල වෙනවා ධර්ම දශනාවක් කරන්න යන්න පොහැර. අපිත් තිතිම් වාහනක ෑැගිලා ධර්ම දේශනවස දහා විහාරස්ථානයකට නැත්නම්. අද ආරධය තැනකට යනවා ඒයනකොට අපටත් වාාරිතය තොරම් පේනවා තොරම් පෙනෙනකොටත් තෙවෑ පාඨ සහසේරම පේනවා තොරම් පෙනෙනෙසාහ තොරම් බලන්ඩ යන එක සමානයිද පෙනෙන ගැටුුණ හම ඉබ හම් වෙන එක බලන්ඩ යන එක පන්නගෙන යාමක් ඇයි පන්නගෙන යන්නේ පන්නගෙන යන්නේ අම්ිදේකට ඒ සැපතියන නිසා ප්‍රතික්ෂේප කරන්නේ අම්දයකට එක දුක නිසා පේන්න බෑකිලා ඇන්නවේ. ගේ යට පේනකොටත් නායට අඳකලෝ වගේ කියලා හැමයි කියන්නේ. එතකොට එය ඔබ එනකොට ගෙනාපුේකක්ද. මවකුසින් බිහිව හට එනකොට ඔය කියන මේ කතා කරන සුමනෝදදුම් මොලෝ නැත්තම් සම් රස දුම් නස නැත්ම් ගැටීම අරංආවද නැහැ එසේ නම් ඔට වැටහෙන කරුණක් තමයි මේ නිදහසේ හිටපු සිතට ශරූප හමුවන්න ගිහින් එ පස්සේ පන්න අන්ඩයි ප්‍රතික්ෂේප කරන්නයි ගිහින් හෙවත් ඇලෙන්ඩයි ගටෙන්ඩයි ගිහින් අපි නිදහසේ ලෝක බලට තිබච් එක වෙනට ලක ඇලුයිගේ ත් එකක්ති පැලික ගත්ත නැත්නම් විස්්සර මදි වෙනවා. එකයි මම හැමදාමත් කියන දේවල් තමයි මේ කතා කර නනමත්ම ූත්‍ර දේශනා විද මටම තියකට ඒවයි නරම් පෙන්නකොට එක තවත් කෙනකට ේරුම් ගන්නඩ පහසදරන තිවන දක් ය තිනවායි කියල එක්නකට හරියනකක් වක කට හරියන්න තවකනකට ියක හරිරයා. අපට කතා කරන සමහරය කියන්නේ අදනම් පංචිපාදනස්කන්ද කියන්නේ මොකද තේරුණනායිඉහැ බණ දාහය පාහලුවක් කිසි පාත්තියක් පනාසීයක් අහලා තේරි තේරවා නමුත් අවසානයට තේරෙනවා කියන එක අන්නඒ වගේ මේ පාරත්තු දක්්වෙන්න පළුවන්. එවිට මේ ක්‍රියාකාරිත්තය හරියට හඳු නගන්ඩ සෞඛ්‍ය විද්‍යාව හෝ ජවවිද්‍යාව ගන්න ු විසිටනේ දෙකමත් මම කරලත නිසා එකක් දන්නඕ. එනිසා ඒ විදිට නෙමයි මම මේ කියන්නේ. ඒක අපට අදාර නෑ ඒ සාරිකන රෝගයවසා එහෙනි රෝධීව සඳහන ඒකද මේ බුදු හමේ පින්නන්නේ. මේ බාහිර ලෝකය හරිතු වර්ණ නැත්තන්න ඒක් වරණයි. නොමුත් රාත්‍රයට අපි එකට නමාවක කියලා. අමාාවක රාත්‍රක බැලුවත්වේම මොකක්වත් නෑ කලුර විතරයි මේ මොකක් වත් නෑ. ගස්කොලක් නෑ සතාහත්තුොන්න නෑ කොට නැකිරි නෑ ඒ අතුළු දහන් වෙලාද නැඒත් තිබුණට අපට ගැටන්නේ ආලෝකය උදක්්වෙන්. ඔන එක ප්‍රත්තියක් අපි හොයා ගන්නවා. ඒවගේ මම පසුගේ දේශනාවක දෙ කලා මේ උපතින්ම දැස් නැති අයයි නව. ඔවුට දවල් රෑ දෙකක් තියෙනවාද? මට මතකයි මවේ දෙකේ හු නේ පන්තිනකොට කවියක් කියවා පාලන් කරගත්තා උණුසුම දැනී දහවල මට රෑයට වඩා වෙනසක් හෙමතිබෙනවලු ද මෙහි මෙයට වඩා මට නොදැන එන්නේ මා කණ කොළුවකිලු කුඩා ලොක වෙනකොට දැන විද ම අසම අඩා කියලා අ කණ කියන්න ඇ දෙක පේනෑ යායට උුසුමක් නන්තියන වැරු හම දවල් රැකිල වෙනසක් නෑ. එසනම් ඇසනැතුව ඉපදුනොත් මේ ලෝකේ මොනම රූපයක් කත් මෑ එ මේ ලෝකෙ නැද්ද තිබෙන. කම්පෙත්ත තිබුණට සෝතත් දවාර නැත්වදනොත් එහම ොම සදයක්කත් මේ ලෝකෙ නෑ. එතකොට එම නින් තේරුම්ගන්න ඕන බාහිර ලෝකයේ ඇති වෙන දේවල් වෙනයිඒවා දැනගැනීමට අපට වෙනම ප්‍රසාධයක් තියෙනවචක් උපසාද කියලා. ඒ නැත්නම් ලෝකෙමකුත් පේනෙ නෑ. දැනිතින් ඔය ඇ අරුණු ගන්න පුලුවන් හැකියාවට චක්කුපසාදය කියන්නේ. ඒක වැට ෙවන්ඩල් ගෝචරූපය කියන් ඉස්සරහැකට නවෙේන. ඒක උතාවපෙන් කැඩපත ඔබ පෙන්න්නකට ඔබ බලන්ඉන්නේ කඩපත දිහනේ ඔබ පිළිබිෝදිහා පිවෙන් ඔබ දැක ගන්නවා. පිළිබිවෙන් ඔබ දැක ගන්නවා වගේම බාහිර ලක දැක ගන්න ඇසේ පිළිමිවක් පහවෙන්ට අවශ්‍යයි. හරි එදකත් හරි. දැන් ඊට පස්සේ අපි ඉදිරියන් තියෙන දේ දකිනවගේ ලක්කිෙනෙ එකේ තේරුම ඒවයි උදක්වෙෙ මේ ඇස නිසා සිතට පහල වන දේ දකිනෙක්. දැනති මේක වටා ඔබට අගේ එකතු කර ගන්න පුළුවනි. හතුරෙක්කය මිතුරෙක්ක නර්ක දෙක හොඳද දෙක ඉනිරිසි ආකාරයෙක්ක ව අයිරක්කාරෙක්ය ප්‍රිය දෙකනෙක්ක අපිය කනෙක්කය. ඒ ඉදිරියන් තියන පුද්ගලයාග වහදාගන්න හිතේද. ඉදරයන් තියන පුද්ගල ඉන්න පුද්ලයා එක් කෙනෙක් නම් හොට තත් කනකොට නකට හතරක් වසයෙන් පෙන්න්න පළුවනි තවක ෙකොට නි පත්තේ මිතරෙක් වසෙන් පෙන්න පළුවනි නිකට නන්දානද න්නා දුන කෙනෙක්ු දිට පෙන්න පළුවනි තවත් කෙනෙකොට ගැලුම් කරුවක් දී පෙන පලුවනි. ඔහුද පෙනෙන්නේ ඔහුගේව් දවවෙන් ඔබ හදාගත්ත දේද පෙනෙන්නේ. ඔබ කවදහරරි ගෙනගන්න ද ලෝකෙව මේ දකින්නේ සිත කියලා. ඔන්න බුදු හාමුදුරුවන්ගේ සර්වජඥතාවේ. තෙරු ගන්න අභිමිනිකම්ම කතා කරන එක ඇත්ත මේ කතා කරන්නේ. දැන්නතකොට බාහිර දේවල් නි්ද්දයි. ඒකට රදාල ඇලීම ගැටීම තුළ තමයි මේ කාමය කියන එක පවතින්නේ. ඒක පවතින දෙයක්ද තමන් හදා ගත්ත දෙයක්ද. දැන් මෙසේ ඔබට යමක් දකිනකොට පිළිකුලක් උපදෙනවා කියන්නේ. ආත ආසාාවක් උපදෙනවා කියන්නේ. අලුත්්‍ය එකක්ද තමන් පරණ හදාගත්ත දෙයක් සිතර පහලවීමද. අලුතිෙන් දැක්කාම ලෝකෙකුත් නෑ දේකුත් ෑ පක් සහසාගත ඇසු භාවවෙන්න මොකු දන්නේ. නමුත් කල්්‍ය අන්ඩ යන්ද සාමානීෙන් කහුවෙනකට පහු වෙනකට කොහු හෝගෙනවා කිය පහු පහුවෙනකට කොහු ගෝවෙන යයි කියලා. මෙන්න මේ ලෝකෙ හඳුනා ගණ්ඩ දීපු ඇස? න්න ගැටන්න ගා පම ෝකෙත්ත එක් කලා ඇලවුම් ගැටීම් ඇතකර පරණවනවා පරණ කරගන්නවා පරණ කරගන්නවා හිතේ තියාගන්නවා ර කවරිගනකේ දත්තව වගේ දත්ව තියෙන තැනක් පේන නෑ ඉල්ල පමේෙනවානි ඒ අවකාස කර ලති වෙන නිසා දැන් මේ සුකසෝම නස්සේ කියන්නේ බාහිර වස්තුවක තියෙන දෙයක් ද ඔබ හදා ගත්ත දෙයක්ද මේ සුකසෝමනස්ස දෙකට බෙදන්ඩ ගාපොම ූපක්ෂාවෙන් ඇතර ගියා කියලලා තේරෙනවාවද මෙිනිකම් උපේක්ෂාවන මේ කතා කරන්නේ උතක් ජනවස්තු ූපේක්ෂාවනමයි දැම් මේ සුම්ම නෝ දුම්ම නෝ කියන එක තේරුවම කක්ද සුම්නසේ ඇලෙනකට සොම් නස මයි දොම් නසේ එලනකොට දොම් නස මයි අන්න මම හැබෙන තැන ඇලීමෙනුත් ම හැදේ ගැටීමෙනුත් මම හැදේ. දැන් ඇලීමෙන් විදිින්ඩ පුළුවන් නමුත් නැතිවෙනකොට විඳව්ඩ වෙනවා. ගැටීමෙන් විඳවන්ඩම පුළුවන්. දැ නිදහසේ ජීවත් වෙලා මෙවා හඳුනාගන ඇලිනෙත් නැතුව ගැටෙන්න්නෙත් නැතුව ජීවත් වෙලා යන්ඩදීපු ජීවිතය ඔබ වැරදි විදිහට ගත්ත අනීද. රකාමිවර්ද ඇති ීමක්ට හොතෙන්න්නත් තියන්නේ කාමවරද ඇැසිරිත මට පෙන්නේ තම තමන්ට අදාළ පරිදි හදාගන්න ඕක තමයි මම වෙලාකට ගැන්න මේ ලෝකෙ පාට කන්නා අඩිදාගන බලනවායි කියලා ලෝකිකවදත් කොල පාටයි නමුත් ඔබ එක කන්න අඩිදාගත් හම කන්නාඩිය පාටින් ලෝකෙ පේනවා දැන් තේරුුණාද සක්කාය දිට්ටිය කියන්නෙම කදද කියලා ලක එකක්ද තම හදා ගත්තකක්ද එන අරමුණෙහි බැඳනකත් සක්කාය දිට්ටිය ඇලෙකත් සක්කාය දිට්ටිය ගටන එකක් දැන් උපදිනකට නොතිබන ඇලීමක් ගැටීමක් හදාගන ඔ නැවැත්තුවනේ ද මේක මෙ හටගන හඳනාගෙනන වයගෙන් දුරයක අනකට වේගෙන් පස්සව යනකට හඳුනාගන පහල් පහුව වෙන යි දවල් එකකත් ඇලෙන් වෙලාක් නෑන වේගෙන් පහුවෙන. ඒගෙන් පහු වාගේ ඇසන් කනට අරමුණුත් වයකෙන් ඇවිද යන්න එන්නේ. එතකොට ඔබගේ සුම්ම නෝ දුම්ම නෝ නැත්තන් සුම්නස් දොම් නස්වීම උබ විසින් හදාගත්ත පෞද්ගලික දෙයක්. ඒක ලෝකෙ නෑ ආයත්තර පදේ කීනමම පසුගෙදින කීපයකම කීමෙන් හිටිපු කාරණාව. ඕක තමයි බුදුුවරුන්ට ලෝකට එලිරන්නුන හස්ස නුබලා මේේ. ෝකට වස වෙලා යින්නවාමයි නොවල සිතේ හදාගත්ත ලෝකයක් තුළට රැවටිලායේ ඒකනින් තව පරලකුත් හදාගන්නවා කියලා. දැනර සංකප්පරාගෝ පරිසස්සකාමානයේ තේකාමායන චිත්‍රාණි ලෝකය ගන්න බාහිර ලෝකේ ගස්වැැල්ති වෙනවා මනුස්්‍යයුත්තිය වා. ඔවුන් නිහන්ඩයි කිසිීම ප්‍රශ්නයක් නෑහ ඔබ වුන් හදාගන්නවා හතුරාකොට මතුරාකොට හතරකට හදා ගැනීම විතරකොට හැරීම ඇලීම ැටීම ඔවුන්ගේ වැඩත් ඔොබ වැඩත්ද. දැන් නොබට නිදහස ඉන්ට දිවිච් නිදහත් ඔබ නැතිකර ගත්තනද.ඇ ඉ පසු ඉන් පසුව තමයි මකදදයකට කියන්නේ හවසට හවසට ඩිවිස්සල ගිනිි කැි සදර්සන හම්බ වෙන්නේ. ඇයි ඔය පාහිර හදාගත්ත කාරණ නිසා සිතට උපදිනවානේ අමනාපේ උපදින ඔඋපජති මනාපං උපජති ඉරිසියා පසේ කෝද උපදසි වෛර. හොඳයි හදාගත්තේ නැත්තන් උපදිනවාද. දැන්ම පපු්‍රතක්ජනයය කියන්නේ මෙන්න මේ විදිහට සැනසිල්ල ජීවත්තෙන්ට තිබිලා එක නැතිකරගන දුක හදාගනයන සමාජයක් කෙල පේර නෝද. වි අවසානයේ දක්වාවම පරිලලාහනි පරලාහසූතරය පෙන්න්නන්නේ ඕකනේද. උදේ දවල් හවස දිනපතා දකින අහන හැම කාරණයක් ම අකමැත්ත අප්‍රසන්න භාවේ අප්‍රසාදය උපදින දේවල් නම් දැ දකින දේදේක තියෙන්නේෙ හදාගත්ත දේද. එකට සංකප්පරාගයකයන්නේ ඇයි එක සංකල්පයක්සා තියෙන දක්නවෙේනි? ැන්න්න මේ හදා ගැනීම ඉද මොකදවෙන්නන්නේ ඇතිවී නැතිවෙන දේ නිත්‍ය වෙන අනිත්්‍ය දේ නි්‍ය වෙනවා. ස්වභාවෙන්ම කැමරාවට අලෝකය වැටන හම දළුසයයා පටිතුර පිත්තුවරේ සකස් වන හම පස් පස ලබනව.ඒවගේ වහාම හමුවීම හටකන නැන්්දී ලතියෙන්ය ටිකෙලවා ඇද ලතියෙන්. ඒ ඉදිරිටත් දිගටම භාවිතා කරන්න පුළුවවෙනි. ඒ? ම් පෙනෙනවා සහ බලන්ද අනවාතර වෙන සුදැන් බලන්න පෙනවා යනකට එනකට පෙෙන දෙවල් හඳු ගන්නවා බලන්ද යනවා නම් කාලයේ ධනය සම කැප කරලා බාහිර දෙවල් උදව්වෙන් තමන්ගේ සිතර අවට අන්ඩ පෑගානක් ඉඳගෙන න්ද යනෝ මට ඔය අවුරුදු දහයි විතර කාලේ මේ මවගේ පියා මේ කතාවක් මටක තියනවා. හොඳද දන්නේ කියන්නත් මකද වචනච්චර සමාජ සීලී නිසාහ මාධ්‍යට කැලපෙන්න්නේි නෑ. ඒ කාල එනෙ ඔය ඔවුන්ගේ කාලි තමයි ඔය හදලිස් ගනන්ගල අනස්ගනංගල මේ සිනමාවාවේ ැ සිනමා සලාවලට ගිය රිදිීතරය ඇති වෙන්නේ ද තිරයටන ටන්නේ පින්තුරන තුො පන තින මිස් සුවේ කෙන හැ. තැන් මේක කලාවක් කසෙන් සල්ලකා බලා ඉතින් කලා ෝක කලාසකත්තුල දියුණුවීමක් තිබෙනවා අයිම එකක් ්‍රිමේ මේ කතා කරන්නේ. දැන් මේකට හදල තිබුණා මේකට ඇතුළට යන අයට බලන්ට දෙයක්මකක්වත් නෑ ගිහි සුදු පාට දෙරයක්දහ බලන් ඇඳලන එන්නේ ගොන්න වරවූ සල්ලිදියව් රෙද්ධ බලව තොපි පලයව් කියලා ඒක ඒ බ ඒ මොකුත් නෑනේ බලන් දෙයක් සලිදිලාට. නමුත් ඒක දිහා බලලා ඒ ගොල්ලුන්ගේ රඟපෑම්මට අනුව ලෝබේ දේශේමය අවස්සන්න හුරේදානයක විසිල්ගහන ඒගොල්ලො හිත ඒක තියෙනෝ කියලා තමන් හිතේ නවෙ දෙක තියන්නේ මොකක්ද උත්සාහ කරන්නේ කාමය විඳිනවා කියල කියන්නේ තමන්ගේ සිත තල මැරීමක් කිය එක පැදිලි කරන්න බදුන් වහන්සේ බොහෝ උත්සාදරලාති වෙනවා. එතකටට බලන්ඩේ අනවා කියනකේ තේරුම තමන්ට ඒවැ සිතේ උපදවාගන්නඩ දේවල්තිය නොය උපදදින්නන්නේ නිකම් ගැටීමෙන් හමවෙලා උපදවාගන්නවා. එදකට යනකට පේන එක වෙනම කාරණයක්. දැ නිතින් මේක මෙහෙම කතා කරඩ දුරුවල් පහටම හයටම කතා කරන්න වෙලාවක්වෙන්න එකකින් තේරුම්ගන්නත් ඕන දැන් මේ විදිහට පෘතජ්්‍යන පුද්ගලයා මේ සුම්වනෝ දුම්ව නෝඕන කරන්නේ අපවි තවත් එකක් ගනිමු ඔය වගේ ම සෝතයන සද්ධන් සුත්තායි නේවසුමනෝ හෝති නදුම්ම නෝ සොම්ස් දම්නස් වෙන් නැතුව ඉන්ඩ පුලුවන් උපෙක් සහකතව හොඳයි නැවත් ප්‍රතක් ජන සමාජය කියන්නේ සොම්න්නස් දොම්නස් වෙනවා. අ රූපය වගේ පිළිඹූනාවට සබ්්‍යත් ඒ වගේ මයි. සබ්ද හොඳනාරක අයන්නන්න දන්නති කාලෙ නෑට හිට පස්සේ මේට පරසුවාච ොහොදලත්ක අග එකතු කරලා වාදාකිනවා හයනකොට ඇලිීම ගැටීම ලෝබ දේශුම උපදින්න ඔබ පුරදු කරගන්නවා. තැන් මාදකින්නේ මෙහෙමයි. නිදහසේ ලෝකේ ජීවත්වෙෙන්ඩ දීපු ඇසකන නාසේ දිවකය ඇළෙන්ඩ කැටෙන්න ගිහින් තමන්ගේ චිත්තා අ්‍යන්තරයේ බාහිර කාරණ නිසා ලෝබයෙන් දේයෙන් මොහයෙන් අකුටස අපිසිදු කරගන ජීවිතය විඳවෙනවා. විදින්ඩ දුන් ජීවිතය විඳ වෙනවා. ඉතින් ගැලවෙඩ පාරවල් හොයනෝ. සැනසිල්ල හොයෙන. දුරවල් හයට මෝක නේද දැන්. ඔය කලක් තිස්සවා පැහැදිරි කරන්නට උත්සාහ කරන්නමි. මේක දකින්න මේ කාමය කියන්නේ බාහිර වස්තුල තියෙනෙක් නැව තමතන් ුජාරජපර්ති හදාගත්ත ඒ මොතරබොද සිතුවිල්ල කෙනෙක් දෙයක් තැනක් හතුරෙක් මිතුරෙක් මම කොට විඳවන්න එක කියලා. එකන නේතේ කාමායාන චිත්‍රණනි ලෝකය නත්නම් කාම හිෙනයක් කියන්නේ කන අර. නමුත් මේ සිතුවිල්ලට උපදින දේ තළුමරන්ඩ මොන්න තරම් මිනිස්සු ජවිත කාය කැප කරනවා. ඔන්න ඔය පෙන්නන්නමකක්ද. ළමමා කාලෙසට මහළුකාල දක්වාමයම් සිදගලෙක් මේ තේරුම් ගත්තෙන්න්නත් නම් ඔහු කියන්නන්නේ බාහිර රූප දකිනවා කියලා. බාහිර හතුරයින්නවායි කියලා නමුත් බාහිරය උද ඔබෙන් ඔබ හතුරු මිතුරු කැමති අකමැති හරි වැරදි. හොඳ නරක දෙවත්තකට වෙදාගෙන ඇලීම් ගැටිමිටික් හදාගන දවිදවනො. බාහිර දේවල් ප්‍රත්්‍යයක් පමණයි උපදින්නේ බාදාගත්තයේ. දැන් තේරෙනවාද මේ සැපට ඇලෙන්ඩ ගියාම යහා සමාන දුොහකුත් වෙනවා දෙපැත්තකටම ඉඳවඩවෙන මයි කියලා. ඕන මිනිස්සුන් කර වැඩ බුදුරජාණන් වහන්තේ පැදිි කර වදාරනවා. දැන ද ඉන්ද්‍රේම වනාසූත්‍රය පෙන්න මේ වෙලා ඔටනේ. කොහොමද මේ සොම්න්නසක් දොන්නසක් ඇතිකරගන්න නැතුව සිහි ඇතිඒ සබ්නයක් තම්මයක් ප්‍රඥාවෙන් උපේක්ෂ සහගතවෙන්නන් ඒක දැන් හොයා අගන්නඩ නෝක දැන් නොවසක ට වෙනවා. මම හිපු කතාව මේ ලෝක උපතින එස්සේපුරස ගහිපැඇදි වේදයන්තර ෝක කොතන ක බදු නත්තෙනවා. සත්තුන්ට ඒක වුුණට හදාගන්න කියලා දෙන්නට තේරෙන ප්‍රේතන්ට දුම්ම නෝවිතරයි දෙවියන්ට සුම්ම නෝවිතරයි. අපට තමා සුම්ම නොදුම්ම නෝොතියෙන්නේ මොකද මේට අපි කියන්නේ එකතුුණවා. මේවට එකතුවෙෙන්ඩ පුරුදුනා අපි ඒතු වෙන අට කෙනවා ඇලෙනවා ගැටෙනෝ. සුම්මනෝ ඇලෙනවා දුම්මනෝ ගැටනෝ. ැ ඇලීම ගැටීම එන්න එන්ෙන්න්න එෙන්ද නැවත ඇද භාවිතා කරන්න භාවිතා කරන්න බලවත් වෙනවා බවත්ෙන්න්න බවත් ෙන්න්න චිත්තතා ්‍යන්තරයේ ලෝව ූල දේ ූලේ ලවත් ෙන්න්න බලවත් ෙන් ඩ දහද නැතුව න සැ සිල්ල නැතුවෑ. බලන් ප්‍රායෝගික හරිද කියලා. අලුත් තැනකට ගියාපා මළුත විවාහුන මලුත් නිවස ගාප මලුත් අටකට ගියා අලුත් කාරයට ගියාපම අලුත්. හැබේ පරණ වෙනවානේ. අන්නේ පරණ වෙන පරණ වෙන අන පරණ කරගන්න. ඒ පරණ කරගන්න මේ සුම්මනොදුම්ම නොහෙවත් මෙම නවත් අන්ද යාමෙන්. සොම්නස හොඳයි මටේක හොඳයි නවතින්ද කියලා එලනවා නස මටයකක් පා කියර පතික්ෂේප කරනවා. නමුත් තමන් හදාගත් තම ගැටිනකොට. ඉතින් නාට අදුකළෝ වගේ දකිනකොටත් කියලා කියීනවා. හොඳයි මේ හදාගත් එක නිසානම් දුද්ගෙනත් දෙන්නේ ලෝකෙද වැරදි. තැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ අටරෝධහම නවත්තන්ට දේශනා කරලාති නවද. මේ දෙපැත්තට අන්තටයන එක වෙනුවට අන්න සිහයෙන් ඉද. ද න දක් දැක්ක යද මෙ පෙන්නන්න මේ උපෙක්කකෝ විහරති සතෝ සම්පජාන ව කියලා එ සිහියෙන් ප්‍රඥාවෙන් උපේක්ෂාවට එන්ඩ වෙන අනිකම් බැහැ ඒ කොහමද සාමානයෙන් මම දකිනවා මෙහෙම ගම්බද ඇතත් දෙැන්නම් ඒ උත්සෝ සමෝට රපහහිනින්තතුර පවත්්තුල පවාව පෙන්න්නනවාන කෘතිම හරි හදලා ඔංචිල්ලා. ඔංචිල්ලාවේ සතුරතියනකුමක් නිසාද දෙපැත්තටම දෝලනය වෙන නිසා. ඇතට ගිහින් එ දරමට උඩයන තරමට පපුවායි දන්නේ පහල්ටෙරු නිමල ෙන්නේ කියලා කැර කෙනෙ එකෙත් කියන කතුර ොච්චල්ලා. ඇතට ගයාට නතර වෙන්න අනිත් පැත්තට නවා ඒහාසුමාන කරයක් නිත් පැත්තට යනවා එහටක මැතටයෙනවා නතරවෙන්න අනිත් පැත්තට යනවා ඒ දෝලන දී පැත්තක් නැත්තම් දෝලන වෙන්න බෑනේ. අන්නේ වගේ මේ යම්තාක් සැපට ගනීද යම්තාක් ඇතිවෙනකට දුකේනවා යම්තාක් දුක් වෙනවද ඒසාක් අනිත් පැත්තට යනවා නිසා අපි තමයි මේ දලනය හබ ගන්නේ දෙපැත්තට යනේක. ්‍රක්ග දගල දෝලනයේ වැඩිරන ඔොන්චිල්ල වගේ වැඩිකරන ජීත අසානය දක්වා. බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පැහැදිි කරමින් මේ දෝලනය අත්හිටෝල වේගේ අඩුකර අඩුකට මැදන අතර වෙන්ඩ් ගන්නවා. තෝටට පැත්ට මයිතිනන දැන් තේරුම් ගන්නමකක්ද රූපේදී ඇලීමෙන් මම හැදේ ගැටීමෙන් මම හැදේයි. නිසා ඒ ඇලීම ගැටේ නිසා සැපදුක් දෙක හට ගනිී දැ ජයගත් තැනැත්ත සතුරන් ඇත්තේකි පරාජිත වයේ දුකින් මෙසේ ජයෝ පසති තුකං සේති පරාජිතව උපසන් වෝ සුකම් සේති අරාන්තයි මේ අන්තේ එකතුවෙන් නැතුවේකට වූ අතහැර දමා මද මෙදහට පැමුණ හවන් සුවසේ වාසය කරන්න පුළුවන් බික්ෂූන්ගේ ඉද්‍රිය සංවරය හැදෙන්නේ කොහම දකොට බිම්බලාහිට පහමද ඉන්ද්‍ර සංහර සීලේකයක් කතාරන නත්තන් නතිලන් කර කරන බුදුජාණන් වහන්සේ ශ්‍රාවකෝ හොඳට ේත්‍රව ස් රවල් භාගන ලස්සනට ුරු පරවාගෙන ඕුනොනට ප්‍රිසීලව ඉන්නවා කියලා එකුමක් නිසාද ඇසෙන් නත රක් නෙවෙයි ඉන්හාට කණෙන් නාසෙන්දිවෙන් කයනුත් ඔය සුම්ම නෝදුම් මොනෝ කියන්න ු දෙපතර දෙපසට පැදවීම හොයන් දෙ ය එක මේක තමයි කාම ඒසනා. තව හාට හොයන් යනවා හ ම එක පැත්තක් වෙනට අනිත් පැත් දෙවා. උපසවෝ සුකන් හිී ගැන බැත්තා අතාරනවා අතාරනවාකයන්න්න ඒකට තමයි දෙ අපට මේ අවශ්‍ය වෙන්නේ මකක්ද සතෝ සම්පජාන වෝ නැවෙනවා. සිහඇත්යේ සතෝ සම්පජාන මනානෝන ඇති මොනවා කරංගද. ප්‍රධර්්ජන පුද්ගලයාට නම් එනකොට එක අහුවෙන් සිහි ඕනු නෑ. අස්සුරු ගසනු සැනකින් ගැටනකට චිත්තාභ්‍යන්තරය දදිව මේක ඇවිත්තවරයි. චිත්තාභ්‍යන්තරින් ඕෝකාව කියන්න දන්න නෑ ාහිරක දක්ක කියලා කියන මට දැන් ඉන්න මරනවා පෙරු ැ එක න්තියව කියල දැන් මේ එකට එකතු වෙනවා. මේ එකතු වීම පුළුද්ධ කරගත් අව් පවුල් ජීවිතය එම නැත්නම් නිවසක ගත කරන්න අවු සාමාජිකින්ගේ ජීවිතය ආයතනයක් තුළ ගත කරන්නනව් සේවකින්ගේ ජීවිතය මෙතර ඕන තැනක බලන්න මොකක්ද ගිනි කෙලි සන්දර්ශනයක් ඇයි මේවත් සම ගූපදින හැඟි මක්ති නවානේ ලෝභ උපදිනවා දේශූපදිනවා තට ලෝබෙට නැතු ම දශපදනවා නතන්දේ සත්පතිනවා. දැනෙන ලෝබද සමෝහෝ ඉපදීම බාහිරකාරණත් බෞද දව් කරන තමන්ගේ හට ගත් ඇලීම ැටීම නිසා චිතභ්‍යන්තරයේ දදුෂතවීම හටගන්නදයක් ල තේරනේද දැන් සිත පිරිු කරගන්න පුළුව දක ගන්න න. ඇත්තටම මේ සිතුවෙල්ලේ හර හරි මිතරෙක් හරි ඉන්නවාද කෙනෙක් හරි දෙයක් හරි තියෙනවාද මේක දැන්ගිකක්ද මවසින් බිහිවෙනකට මේ ලෝකය ඔබට මව්පියන්වත් හිටියනෑ නිත්‍යාන කුල හ සිද්ධ ද මවපියන් හිටනව ඔබප දන්නේ නෑ. එලිසා හොඳ නරක මේ දෙකක් ඇත්තෙම නෑ හරි වැරදි දෙකක් ඇත්තම නෑ එවිදිහට ලෝක හඳර ග්ඩ අමතුල සිදුවෙන් නමේ මා කියනාකාරයට හමුවන හම දකින එක වෙනට දකිින්ඩ අමතුළ කාම යසනා. එවය සැපති නෝ කියෙලා හොයන්න්න යනෝ. දැන් හදාගත්ත සිතුවිල්ලක් විඳින්න කොතරම් දුර ගියත් ලංකාව හරි ෝක හරි විශ්වේ හරි. කෙලවර හමුවවෙන්න යනේද? මොක සිතුවිල්ල බලවත් කර ගැනීමක් විතරනේ. සිතුවිල්ල තියන්න බේ? නිසා එකකුට ඉන්හම් වේනනෑ දැන් මොකදද සති සම්පජානෝ සතිමා සම්පජානෝ සිහියෙන් ප්‍ර්ඥාවෙන්න්නින්ට ඕන අන්න ඒක පවිච්චි කරවා මේ සම්මනෝ දුම්ගවනෝ දෙකවෙනුවට මැදට එන්න පුළුවන්හා පහු කියලපෙන්නන්නේ ැන් සැපවාසිෙන් ගැනීම සතිද දුක්වසෙන් ගැනීම සතිද ඇලීම සතිද ගැටීම සතිද සම්පජානෝද නැහැ තමන් හදාගත්ත දෘෂ්ටිය අතහරින්ට වෙනවා. එතන අතහැර මැදට එන්න වෙනවා. එකතුවීම තුලින් බෙදීම තුළින් බලවත් තුලා නම් එකතු නොවීම තුළින් බලවත් බව අඩු වෙලා ටිටික ටික ටිකන්න එක තමාර තෝක තෝකං කනේ කනේ කියන පදයක්ත්පිටකඒ පවතිනය ටික ටිකෂණය ක්ෂණය අපපාසා. ඇසට ගැරන්සන අප පාසා යසිෙන්. ට ගතතිනුෂණය අපාසා කණින් නාසයට ගැටනෂණය අපාසා නාසයෙන් දිවට ගැරෂණ අප අපාසා අධදිවෙන් තැ මේක තේරුම් ගත්ත පුද්ගලයටට නේද චක්කුණනාංවරෝ සසාධදු සෝ හාදු සෝතයන සංගරෝ ානයන සංගුරෝසාදු කියන ගාතාවෙන් පෙන්ෙන ලතිබෙන සංගරුවීමම යහපත් කියන සංගුල ප්‍රටිපදාව අන්නඕන් තැ මොනවාහරි බුදුරජාණන් වහන්ත මේකට වැඩනවත්තන්න කියලක යිනවාද එපා වරුග එපා බස අත එලුවන් නිපාරැක යවක් කරන්න එපා උගන්නන්න එපා කියලා. තමන්ට පැවරණ මගකීම් ටිකත්ව වෙනවායි වගටීම කරන්න වෙනවා. තමන් ජීවත්වෙන ලෝකේම පුතක් ජන භාාවේ වර්ද නිසා තමයි මේ බාහිර දේවල් අදාළව ඇලන ගැටනුස්වභාවයක් හිතේ නවත්තා ගත්තේ. යකටනම් ලාබයක්ත් මගෙනවයි අලාබයක්ත් මගෙනම ලොක ලෝක සිදුුවන දේල් නොත් ලාබයට ඇලුුණ හම මගේ මම වෙනවා අලාභයට ගැටුන හම මග වෙන. අර ඇලීම ගැටීමට නේද මත් එෙන් ගැනීම කියලා කියන්නේ. ඒ නිසා නේද ලෝකෙද සිදන තමන් චිත්තබ්‍යන්දර ලෝග මූලයක්දේසමූලයක්නේ මම් බදමා රස්ස වෙන්නේ නිසා නේද. මේ ෝකෙත් එක් ඇතිකරන බන්ධ ඉි දහසෙන්ට නේ ුදුධම්ානතියෙන්නේ රූපනවත්තන්න්නත්න මේ රූපාලනක නවත්න්නත් නොවේ. මෙ තවදුරුටත් මේ පාරගියොත් ඇලෙන කරුණු සියනම් දුක්ෂියයි දාහනන්දාහයි නිදහසක් නැතිම තැනට හිරවෙනවා. කෘතක් ජනපු්ගලයා මම සාමානයෙන් පැහැදිි කරන්නේ ඔය පුංචි වාහනයක් කරගන යක මනුසයෙක් හිටෝලා ඇතුලේ ඒ වටට ගඩල් ගොඩ ගහ නවා අගටමතිල ගොඩ ගහවුවම මස ගඩලොල හිරෙනවාන අය හැරෙන්නවත් බෑ ඒවගේ මනුස්ස්‍ය ජීවිතය හිරකරගන්න එක නියද මේ කරන්නේව උතුම් දහමතේ රුම්ගන්න නැතුව දැ එතකොට අන්න හබන්ඩ පටන් ගන්න අයි කියන්නෙමක්ද වෙඩ ඔලහෙන දැන් බලන්න ආයිත් ගැටෙනකට තමන් හබාගත්තක උපදිනු. මේකද තියනෙ චිත්ත අභ්‍යන්තරයේ හේතුව සැඳ පිල දෙඉන්නේ. දැන් හරිද උපන්නංකාමි තක්කං කියන්නේ ලෝබය උපන්නම්්‍යාපාද තක්කං කැන්නේෙ දේශය දැ මේ පාරේ තවරද්ග දුක්කඩයවා කියලා පේරෙනවාද මේ අනු සෝතගමී ජීවිත අසානය දක්කාම දුක්කදාගන දුකසේ ජීවත් එන පුළුවන් ඇත පේනවාද පඩිටන් තත්තේයට පත්වෙලලා දුක්කෙදින බවත පේරෙනවාද ඔබ මේ හදාගත යතු බාහ මේ අගාදයට දරුවන් පත් නොකළො යුතු බවතේරෙනවාද. ඒමයිවායිකට දැන් කියන්නේ වර්තමානය හදාගන දිහස්සෙන්ට පාර යනගන්න වන දරුවන්ටත් මේ අගාදයට හෙළන්න නරකයි. නමුත් මායා ලෝකය හැම විටම දියුණු වෙන සෑම මාධ්‍යයක් ඔස්සේම. පහිත මට හැට පහෝ හැට පහවිතර කාලයවෙන්න ඇති ගන්න දලි හවෙන් නැත්තිේ පස්සේ අසූ අසූක කාලය තමයි රප පහහිනිය මොන ගැහෙන්නේ. මේ විදර තවයි හට හ ර ගන් ර පහහින ැවද ඉට පස ්‍රව් දදුස්සවෙ ට පස තවත් ට හට මාධ්‍ය විදදි ඒක විතරක් බලන නට ඕනෑ න ලක බල ද. හොයන ක ෙනට වේවාසයෙන් ලෝක තිෙන ඕනෑම සබ්‍ය අ සබ්ි දෙවල් මිත්‍රීම් බලන්න පුළුව. හොඳ හිටහදාගත්ත කෙනට ලෝකෙ බලන්න දෙයක් තියෙනවාද උපේක්ෂාවට හිටහදාගෙන සිත තලු මරන් නැපි කෙනාට ලෝකෙ බලන්න දෙයක් තියෙනවාද බලන්ාවේ උග කලකින් දැක්ක සැයි කියලා කියනව නමුත් අපේ බෞද්ධ ඉන්දත් ලන්ඩ අන්න දේවල්න ේද තියන් වෙසක් කොලට වෙසක් බලන්න්නේ යන්න තියනවා යමම් බණ්ඩුව වෙසක් බලන්න පොසන් දොලට බඳින්දනේ බලන්ද යන්න තියනවා හදුවක් බලන්න යන්න තියනවා බල මිනිස්ස කොහෙදයන්නේ මතකතවාගන්න බල මිනිස්ස යන්නේ කාම ඒසනාව කොන්න තේරුම් ගන්න කාරණාව එනිසා ඇස දී ලති බෙන්නේ එක පස්සෙෙන් පන්න ල හො යන්න නෙමයි හම්බෙන දෙයක් හඳු නගන ජීවිතයගෙන යන්න නවත් වැඩිපුර බලන්න ගියාපම ඇස වදයට පත් වෙලා පෙනීමත් අඩුවෙනවා උපස්වවෙලවාල් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා මොකද වද දීලනිතියන්න ඇසට ඕනවට වඩා. දැන් ඇත්තටම බලන්න ඔබ නාට්‍යයක් නරම වෙන්නන්නවා එතිවෙන්නේ තිරයක්ක් විතරයි මේ එකක සෙවනැලි තිබෙන්නේ හොඳයි සවනලි වසේදට පෙන්නේ මිතුරාට ඇලමත් හතුරාට තරත් ඔ ඔබ එක ඉන්න වීර්රා කෙරහි අලුම් කරනවා දුෂ්ටාකිරහි දේසුපොදගන්නවා. දැන් ඔබේ සිත තලුමරන් මේක උදව්වක් ඉතරයි නේද මේ කාමේ වඳනවා කියයන්නේ බාහිර දවලු දවෙන් තමන්ගේ සිත පල් තලු මරණවා කියන එක තරු ගන්න තරම් ඔබ සරහට ආද බල. මත පමුත්තත්ස නැති ස ෝක තුම ඊට පස්සේ අහ අතාහරන්න දෙනෑ බහිර ලක තහරෙන්න්න නේ තමම් මේ අල්ලගන්න එකයි අතහරන්න තියන්නේ. අන්න අපට තේරෙන්න්න වෙනවා. සතිසම්පජානෝ දැන් සතිය තියෙන්න්න ඕනමොකටද අරකට රැවටෙන්න ද සූ්‍ය වසෙන් බලන්නද. අරකට ඇලෙන්නද නොලිය අතහරන්නද ඇලනවාට ගැටෙනවාට කියනවා මඥ මානයේ කියලා ඇල්නවට ගැටනවා කියනවා නිත සුකාත් වයෙන් බැලීම කියලා මානන් දකින්නේ මෙහෙමයි මනුස්වින්ට සැනසිල්ලේ ජීවත්තෙන්ට හැකන නාසය හදා වඩා ලෝකෙට එව්වා ඔවු වා පිට පස අන්නගින් තහනන්ග ගෙඩි කාලා දැන් ගැලවෙෙන්ද බැරුවවිදව. සැවවින් ම තේර ෝවන කවදාවත් අපි මෙ විඳන්නන්නේ තියෙන දෙයක් නෙවේ හදාගත්ත දෙයක් කියලා. අන්න ඒක වැටහෙනක තමයි කාමය හිස් සසාර කියලා කියන්නේ. සරවජ්්‍යවරු ලෝක ඇති කාමයක් නෑ හිතයෝක තියෙ කිවාදන තේරෙන කොට තමයි මීට වඩා සුන්දර සැනසීමක් තියෙන අබුදුරු පෙන්න්නන. එතිෙන්න්න ඇස්ද හරුව ගන්නකෝ නොනැස. ඔයක ඔයගේ පස්සම් පන්නන්නඩට ඕනෙත්න අහිම වෙන්නිත් නෑ. මේක තුළ මම තවත් වචනයක් ඔබට කියන්න. ැ ඔබ සැහීමට පත්වෙෙන්න කොහෙන්ද බාහිර දේවල්ලෝලින්. රූපයෙන් සබ්දයෙන් ගන්ධයෙන් රසයෙන් ප්‍රසංසාාවෙන් නද ඒ බාහිර කාරණාවලින් තමයි ඔබ සැහිමට පත්වෙන් තෘපතිය හොයලයන්නේ. ඒ කාමලෝකෙ හැටි. නමුත් පේනවා අනේ ද බුදුරජාණන් වහන්සේගේ නිහතමානිත්්‍ය තේනවා කියලා කිසිවක් කරෙහි සුව පහසු සහිත මහල් පූජාකරපු. ප්‍රාසාද ඇත යේතව නාරාම වගේ දේවල් පුවාරාමගව දේවල්. එමනත් නම් පාරිලී වනේ වාසය වේරංජානුවර වාසය මහමග වනන්තරේ කොළ ගොඩක්කොට සිවුරේ ලාගන සැතපෙන ආකාරය සාක්ක්‍යවන්සෙන් උපන සාක කුමාරයක් මේ කොළ ගොඩක්ක වන්නේ කියලා හීනමානිට පත්වනාද නෑ. සට ලබිච්චේ කරුහම ලොක හරි කුඩාහරි තිිල තිෙනවාද ඔබට මේ ලොක හරි කුඩා හරිතයෙන් වනේද අන්නරි ලොකු හරි කුඩා හරි වුණ හම ලොක වෙන තරමට කුඩාාව වෙනවා ඒක නේද මේ දුද්ගෙන අත්වෙෙන්නේ අපි හදාගන්න එකක් නේද මේක පේරුම්ගන්න ඕන කාරණාව නොත් අවසානයට මේක අතහැරෙනකොට වෙනත් දෙයක් ඇතු ලෙති වෙනවා. උපෙක්ාව කියෙන් විදර්ශනවපේක්ෂාව කිය න දෙපත්තර ඇදෙන් නැතු පත්වෙන තැනදට පස මොනසිද්ධිය කිරිවත් චිත්තතා අභ්‍යන්තරින් එන්ඩ එකක් නැතං ඇවිස්සෙන්න්න ගැට එකක් නැතුවම දැන් සෑහීමට පත්වන්නේ තමන්ගින් උන්න තමන්ගෙන් සෑහමට පත්වෙන තැනට සිටද උනොරන් ගනකොට බාහිර ලෝකෙතිෙන මොනවත් ඇදගත්තෙන්නේ නෑ පදවිතාන අන්තර පස්සෙ පන්නන්ට ලබන්ඩ දෙයක් ලෝක නැතුව ය එතකොට ලබන්ඩයන එක මානී ලබන්ඩ දෙයක් නැතිවතේයනකොතා නහත මානී කියන්නේ. දෙැන් අපට එහ මේ මම පෙන්න්නේ ඇස ගැන විතරයි කන ගැනත් නාසේක නදව ගැත් ඔය විදිහම තේරුම් ගන්නවන ොංචිල්ලවක්කාගේගේ පැත්තට මේ පෙන්නු අධදිගට මත්තෝක මේ සුමනෝ දුම්බනෝ කියන්නේ සැ දුක්ව වසෙන් ගන්න පු්‍රත්ක් ජන පුද්ගලයාගේ රුද් බදුන් වහන්. අන්න බික්ෂුවට බදුන් වහන්ස පෙන ලතිවන ඕක විදි්ද දෙයක් නෑ සිතදාගන්න කියලන අර. ඉති ඕකත ඒරුම්ගත්තේ නැති අය ගෙදර හිටියත් විහාරස්ථානය හිටියත් ගැමුරු දහමක් කටහගන්න නැතිය අයිද ඔය කාමුව කාමයසාව යනවා.ම එකයි කියන්නේ සද්ධර්මය නොතේරුණු පුද්ගලයා කාමසකල්ලිකාණි යෝගියෙක් ඒ කියන්නේ. සිතේ උපදවාගත්ත කාමය උපදවාගන්නඩ බාහිර කාරණා හයෙන කෙනෙක් ඒක මගැර බපුද්ගල කෙේ ගින් එක බදවාගන්න ඇතු මැරල සමාදයක් කහතාගෙන අතකරමතා යෝගක් කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වනකට කාමසු කල් යෝගාන යෝගීන් සාහත්තකරමතා නයෝගින් ඇැරු හම මෙ මුලාව තේරුම් අරෙන හි හදාගත්ත පල වෙන්න බුදුරජාණන් වහන්සේ. ද තේරමද සිත හදාගන්නවා කියනකේ තේරුම සචිත්ත පරියෝ දපනංකිනෙකේ තේරුම්. ඇනිති මෙම තේරුම් ගත් තම ඇඳුම්මල දිගහරි කෙට හැකෙටි හරි අඩුවට් ඇඳුල තියන එක හරි මේවා දෝස දර්ශනයට ලක් කරන්න ඕන දේවල්ද.ඒ දෝස දර්ශනයට ලක් කරන්න ඒවා නිසා තමන්ගේ හිතේ හැඟින් උපදින කුහක බාවේ නෙමීද. මෙතරම්ත් ඇතුම්ංවර නතු අන්ද නිදහස් රටවල් ලෝක නැත් දවුන් අධද හ තියනවා කවුරුත් පැදි කියන්නේ නෑ නද. අපි එහෙම කියන්නේ නෑ අපේ රටේ නිදහස ඇදඳන්න කිය නෑ සගුවර ැු ක් න මක ්‍රක් ජන සමාජයක්. ොදක් ජන වායේ වාතුලින් අ සිත උපදවාගන්ඩ උදව්වෙනවන එනිසා අවුල්සාහත් සිත උපදගන්න ඇතිවෙන්න්න අවුල් කරන්න නැතිවන්නඩ ඇඳම් හැම මදින් දඕන. එතකොට දැක්මින් චිටාභ්‍යන්තරේ මතුවවෙන්න ඇට සගමය අත්ති වෙනවානේ. නමුත් හබාගත්තොත් දකිනකොට ඇවිස්සේ නො. ඇති මේ ඇවිස්සන එකේ වැරද්ද බාහිර ලෝකෙද තින් තමන් හදාගත්තය එකනෙ. ඔන්න මෙන්න මේ ආකාරයට මේ ඇලීම මම ගැටීම මම රූපෙත් එහෙමයි සබ්දෙත් එහෙමයි ගන්දෙත් එහෙමයි රසෙත් එහෙමයි දැන් ඔන්න පුතක් ජන පුද්ගලයා මේ ස්ස පන්නන එකට බපුදු හමුදුරවාධාරනවා පරිහාාණ දම්මං ගෝබික්වේ දේසිස් සාමි. එන්න එන්න ඇලන කරු ගැටනකරු වැඩිෙන්න්න වැඩිවෙන්න නි දහස ඉන්න බෑ තමන් කලබලව වෙන. මනවාද තේරුම් ගන්න ඔ බුදු සමයෙන්ෙන් නීම කියන්න ඇතවල මකක්්ද කියලා තේරු නොවේ ලෝකෙ පස්සෙ පන්නන එක අතහරෙන එක. එවැෑ ඇමක් තියෙන නිසා නෙවයි හදගත් සිතුල්ල ත ර ලවදත් ඉවර වන්න ඇසිතුවල් හටර ැසෙනවා නැවත නැවත හොයන්ද වෙනවා ජියුත්ත කාලේ හෙවත් ඇසකනවාද ඉන්දියන්දුරල්ලයනවා ඕනැකම ඉතුරුයේ නිසා අවසරයක් එඩ වෙන හොයයින්ද නර්පත්ත ෙවත් හොඳ පැත්තට හෙවත් අර හොයෙන නිසා එන්දවෙන්නේ පැත්තට ෙවොත් ද දෙක් හදාගන කකුල් හතරක් හදාගන ඒවට අදාල ඉන්ද්‍රියන් හදාගෙන එනවා තිරිසන් ගත සත්තු වෙලා. හොඳ පැත්තට හෙවුවොත් ඒත් දිව්‍යකාමී පැත්තට බවගාමී වෙන්න පුළුවනි. නිදහස්ස එන්න කොහෙවත් දෑ. බුදුර මිනිස්සුන්ට පෙන නොමේඒ දෙ පැත්ත හදාගන්න රණයක් එල ධර්ම දේශනා කරමේ එනිසා ය හදාගත්ත සිතුවිල්ලට මුලා නොවී ඔයට එකතු නොවී ඉඳමින් ඔහය තියන බලවත් බලය අඩු කරන්න. එකතු වීමෙන් බලවත්තේ එක නොවීමෙන් අන්න එකතු නොවෙන්ඩ තමයි මේ සතිහා සම්පජානය ඕනේ ඒ මොහොතට පරණ පුරුද්ධට එකතු නොවී උපේක්ෂහ සගර පත්වීම සදාහයා තැරීම සඳහා එකතු නොවීමෙන් සති එවනත්තම් ප්‍රඥ්ඥාව හම් පන්ධ බව අටකට ඒසනා නෑ ඒසනා කන ස්ොයාමනි එකකට කාම ඒසනානය දැන්කහොයන්න බහම චරිේසනා ම නාතහැරයොත් ඉට පස්සේ බඹ සරස්සවීම එතන හමවෙන්නේ බඹසරහැසරෙනවාර. වෙන මේ විදිහට මිනිසුන් නොසිදූ ආකාරය කරුණු පැහැලි කරමින්. ම ජීවිතය තුළම නොසිතූ ආකාරය මිනිසා මාරුවයට නාකාරය පුදුම උදාහර අරම් පැහැදිි කරමින්. මෙ ජීවිතය සිරගයක් දඟගයක් දුද්‍යයක් බවට පත්කරගන්න එකේ වගකීම ඔබටම පවරම. ආපහු සචිත්ත පරියෝ දපන සිත ඕ පස්සෙ පන්න නැතුව තමනය කරගන්න. එතකොට උපේක්ෂාව කියල කියන්නේ ඇලෙෙත් නැති ගැටෙන්න්නෙ ැයි පුතක් නැන තිෙක් ලිේ ඒක ඇලෙන්ඩ දෙයක් නෑ ගැටෙන්ඩ දෙයක් නෑ අල්ලගඩ දෙයක් නෑ ගැටෙනකොට හමුවෙයි හමුවෙලා නැති වෙලා යැයි. බෙදීමක් නෑ හරිත් නෑ වැරදිත් නෑ හොඳත් නෑ නරකත් නෑ ඔය ඔය සැීම සහ ගමනතුව හරි රදි පදවලන් ගොන කියල කියන්නේ. එක්තරා මේ ස භික්ෂෝකින් ඇහුවයි කියලක නොනිි ිසෙක් මොකක්ද පිළිවෙත කියන්න කියලා පිළිවෙ කියන්නේ ඉදිනදා ජීවිතය කියලක් කියනවා ඉදි ජීවිතය එකට හරි හරි වැරදි හරි නෑකවක හොඳ හරි නරකහරි මොකක් කොත්න කියලා පෙන්නන්නේ හරි හරි වැරදදි හරි බෙදා ගැනීමෙන් අල්ලා ගැනීම සිත බෙදී යනක. මදාකින්නන්නේ ලෝකයේ නිසා සිතබිදිලලා මිනිසු දුක්ක දි නවා. ලෝකය එහෙම කවදත් හිනෝ. අපි බෙදා කට ආදාගත්ත හම අපට ලෝකෙත් එක් කළ කොකු දාගන්න ඇතු ඉන්න පුළුවන් මේ කොකු දාගන්න ඇලිීම සසා ගැටීම විසින් කියනෙක තේරෙනවාන. දැන් එතකොට ඔන්න සසුන්ගත වුණ භික්‍ෂුව සතු ඉහාත්වාසයෙන්. හුනේයේ බවට පාහුනේයේ බවට දක්නයේ බෞවට සංජෙලි කරණයේ බවට පත්වීමම් සදහ මොකද වෙන්්ඩෝන චක්වුනාාසානංවරෝ සාද සාදු සෝතයන සංවරෝ ගානයන සංවරෝ සාද සාධ ජිවවාය සංවරෝ, කායින සංවරෝ සාධ සාධ ආචාය සංහරෝ මනසා සංවරෝ සාධ සාධ සබ්බත් සංවරෝ ක ේරුම් ගත්තාම ඇහෙන් කණෙන් නාසිෙන් දෙන්කයන් වතනෙන් නොවැලී නොගැටි මත්වෙන් නොගෙන සහ පාවිච්චි කරලා ප්‍රඥාවෙන් එකතු නොවීමෙන් අනිත්‍ය බලන්ඩ පුළුවවෙෙනේ. එකතු වීමෙන් නිත්‍ය බලන්ඩ පුළුවනි එකතු නොවීමෙන් අනිත්‍ය බලන්න්න පුළුවනි. තව මේක පිලි පහක්ක ඇත්තින් ොනමුත් පහක්කයක් කියන්න ඕන නෑ මටවුණනකම තියන්නේ පෙලිපහක්ක කියන්න නෙමෙයි. එක ඇසකින් හරි එක කණකින් හරි මේ කාරණාව මේ බුදු දහමෙන් පෙන්න්නන්න ම කද්ද කියලා පෙන්න්නන්න. ඉතින් මේක බලන්න නැතු අපි ලෝකෙ වටේ ගියත් පිළිම දහසක් හැදුවත් බෝධි දහසක් හැදුවත්. තව මොනවා හැදුවත් අදාළ තැනට එනවාදව නෑ අ හරි වැරදි හොඳ නරක ලොකුකුඩාය ලොකූ පිළිම ලොකු කුඩා ප ලොකු ලොකු වැඩ කරන්න කිය නො. එන්න බාහිර ලෝකෙතෙන් ලොකු සහකුඩා මොකක් පත් බුදු හමේ නවීමට නෑ. එ ලොකුකුඩා අතහැරීමම තමයි නීම කියයන්න. සව්පෙක්ාවෙන් පරදිට පැමිණෙන්ට ඩනක පෙන්න්නන්නේ. විදර්ශනාව පේක්ෂාව කියලන්න එකට පෙන්නන්නේ ඔය සිද්ධිය දැකීමෙන් මුලාව සිත්‍ර මුලාවන්න බව දැකීමෙන් එකට එකතු නොවීමෙන් හදාන හදානයනෝ දැන්නෙකට වන්න මේ හදන මාර්ගය ගන්න එකට තමයි මාර්ග කියන්නේ. එතකොට අ ලෝබදේ සමුහ ඇතෑරකුට හම් වෙන අ තමන්ගෙන්ස ඇහීමට පත්වීමට තමයි පල කියන්නේ පලේ. ලෝබේ මෝහය දෙන්නෙකුට තුන්දනෙකට දනකුට දහා කාරයක් නොවත්තර සංසුන් පලය ඒ බුදුන්ට බුදුන්ගේ ළගම ශිස්සේෙන්ට දැන් ඇති වනායට කියලා දෙකක් එහෙම නෑ. තේරෙනවද දැන් බුදු සමෙන් පෙන්නන නිවිලඉන්නවාගේන එකේ තේරුම එනම් නිවෙන්ඩ මඟ ගණ්ඩ ඕනේ. මැරිල නෙමී අනාගත බුදුහාදරංග සාසන ඕකතමයි කරන්න තියන්නේ අදජීවත්තලා ඉන්න අදගන්න. එතකොටිඉතින් නොය ඒබන්ධු පුද්ගලන්ට ලෝකයායට වෙලාස්සිතා වන සරන්තු වට ගොල්ලට විලාසිතතා පස්සේ පන්න කාරණයක් ඕොලන ක්නෑ. අර පුතක් ජන වහ විතුළො තියෙන නිසානයේ දවසින් දවසට මාරු කර විශාල ඇඳුම් ප්‍රමාණයක් බෑ ප්‍රමාණයක් ඔරුලෝස ප්‍රමාණයක් මෙකකිසා නොක ස්ත්‍රිපපුර සහැමෝට මදාල විශාල ප්‍රණයක් ඕන දවසර දවසර අලුත් ෙන් ාහිර. බුදුරජාන් වහස දන ඇතුලති අලුත් ෙ ඇල පනව නැතු ඇලෙන් ගට ගොත් පරනවෙනවා ඇලෙන් ගටෙන් ඇත්න දිනපතාලුත් වවා. ඔයි බුදුසාමයෙන් පෙන්නවන සරල චාම් ජීවිතය කියන එක පිළිබඳ පලවෙනි ප්‍රකාශේ මම කළේ දස් පහේ ප්‍රසිද්ධම අධිකදී. නමුත් එතන හිටපු කෙනත් ඒක ටක්න ගුණේ නෑ? චත් ම ිතත් ම බතක් නය ුදු සමන් පෙන් න සරලවක ක නැති නිසානේ නේතේ කාමාන චිත්‍රා ලෝක නිසා එකක නැති නිසාත් නැති කත්ති නොක දාන කද ත.මන මේකය බුදු සමයතුල පටිසෝත ගාමි පට ප දාවක් කිය ලකෙන අපපහු නෙක් කියලා කියන්නේ. එ ඔබට මේක තේර නොනන් ඉට පස්සේ මෙතෙක් නොදන්නකම නිසා හදාගත්තම පැත්ත ්‍රාදාල දේවල්. උපන්න කාවි තක්ක උපන්නනම් ්‍යාපතිී තක්කන් කියන්නේ ආයත් මේ දෙක නේද පරපපුරදු ඇති වෙනට එකතු වෙන්නන්නේ පාකන එක නේද බදුහම මාර්ග කිය ලපෙන්න්නේ. ඔබට සසිවරප පෙරේ ැතුවට මේක තේරුම් අරගෙන මේ උපේක්ෂ සහගත බවට පත්වෙන්න පුළුවන් ඉනම් ඔබත් සංග නෙවෙයිද ඔබ හුනඒ පාහුනේ දක්කනයන්ංි කරය නොවෙේද එක හාමුුරන්ටි රක් අයිතිකක්ද. මේ සංගර වෙච්චි පුද්ගලයාට සෝබ්‍රහ්ම නෝසෝ සමනෝස බික්කු රජාධවෙන් හිටියත්කමක් නෑ අඩුවන්දපින් හිටියත්කමක් නෑ අප එන්නන්නේ අලංකතෝ ජේපි සමන්චරී ගාතාවයි. අන්න ඒ විදිහට තමා තේරුම් අරගෙන තමන්ගේ හිතාදාගැනි මනති මාර්ගයක්ත්තු ලබන්න්න පුළුවන් උතුම් සැසීමට යන පරක්මයි මේක පවතින්නේ. එනම් ඉතිරි කාරණනාටිකත් තේරුම් ගන්න මේ විදිහට වද වර්තමානයට වලංභාවට පත්කර ගැනීමේ හැකියාව වාසනාව ඔබට ලැබේවා එවිට සමාජයේ මීට වඩා තර්ගකාරිීත්ත්‍යය අඩු සරල වෙන චාම් ජීවිත ඇති අයිබට පත්වේවි. මොකද නිහැත්ත මානිත්වය කියන එක ඉස්සරහට එන නිසා. දහම සපාදාගටම කරුණු පැහැලිරීම හේතුවාසනාව වායක ුස්ුභාශසනය කරමින් ම අනුශාසන නිමාරු ලබෙනෝ මෙ උතු ධර්මදශය සඳහ සැහහි දායකත් ඉදන ලබන්නේ දැනට ඇමරිකාව පදිංචි, ගොඩේවත්ත පුස්්පක මාර සහ රමණි පුංචිවායායන අයගේ පව්ලි සමවිසිනි. අරමුණු අතර පේරාධනය ට්‍රිටර්න්හි පදිංචි අවුරදු හැටනම් අරු අුහයක් වඇ තිලකාද සිල්ලවා ආධදරණය මෑණියන්හට නිදුක් නි රෝගී සවස්හ දීර්ගායශ ලැබ උතුම් වූනි වානාබෝධය ලැබමසම පුුණෙක්සල හේතු පාරමිතක්වේ අනුහයනං. සතවස් සධික කාලයක් ජීවත්්‍යවා යන් අත් සු භාසිංසනයක් වඩ ඕන. පරවල සපත් කමරුපිටිය මාපලානය පදිංච සිට විශ්‍රාමලත් පොලිස්පරීක්ෂක ගොඩේවත්තා ආරච්චිගේ සයිමන් පියදාසපියානන්ටද. තිරිමාන්නගේ ඥානවති මෑණියන්ටද. පියසිරි ගාර්ධයේ පුංචිහෙවා පියානන්ටද. අසෝක පුංචි වැඩිමහල් සොහිවිරාටද. එමල් රජිත් පුචිහෙවා සොහිුරාණන්ටද, ලෙස්ලිකුරුපපු සොහිුරාටද. තුළු දායකත්තේ දරු අයනමින් මේ පරලෝගගේ සියලු සංසාර්රගත ඥාතිවරුන්ට උතුම් ධර්මදේශනය ජන්තවන්න්නාව පුුණනික්සල් අනමෝදන් වෙත්වා ජීවිත සුවපත්වෙත්වා ඉදිරියේදේ නිවන් මග පාදාගන්නට හේතුවඒවා. එමෙන්ම කොරනාව සංගතය මේගේ ශල දෙනාටත් නිවන් මඟ පාදාගන්නට හේතුවඒවා කිය ලපි කියමු. ගෞරන දේකන් වහන්සේටත් තුක් ුරගගේ චිරජවනනි සැල්සේවා පතන්නාව බෝධයකින් තුම් නිවාාන්සේ ක්සාත්ේවා. ඔබගේ මේ වලංගු භාවයට පත්කර ගත හැකි හත්තත්තුම් සපල වේවා කියල ප්‍රාර්ථනා කරන අතර දායකත්ය දරු ඔබ සහ බහැම දෙනාටත් ඉහත්වාසෙන්ම මේ ආහුනේය පාහුණනේයේ දක්කිනේය බව සම්බුදු සසනත ලෝනෑැ කෙකට උරුභවතරුම් අරගෙන හිත හදාගන්න පුළුවන් ලෝකෙ බලඩ දෙයක් නැති බව තේරෙනකොට ලොකු සැසිල්ලක් කම්භවෙයි. ම් මස පැදවායෙක් පාර්ථනා කර දන්න. සබහිිතය වත්්ජන්තුූ සබ්රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙ නාටම තෙරවන් සරණයි. රකකයෝ නිප්පානන්